ආයුබෝවන් දරුවනේ, අද අපි පටන් ගමු සමීකරණ පාඩම. සමීකරණ පාඩම ඇවිල්ලා 15 වෙනි පාඩම. ඉස්සෙල්ලාම ඒක යටතේ අපිට තියෙනවා සරල සමීකරණ. ඒ කියන්නේ අපි පුංචි පන්තිවලත් කරපු පාඩමක්. ඊළඟට සමගාමී සමීකරණ. ඒකත් අපි 9 වෙනකන් කරා. 9 වසරෙදිත් කරා. ඊළඟට වර්ගජ සමීකරණ. මේ කොටස තියෙන්නේ 10 වසරෙදී විතරයි. දැන් අපි මුලින්ම කතා කරමු සරල සමීකරණ. මේ තියෙන සරලම අවස්ථාවක්. ඒ කියන්නේ අර පුංචි කාලේ හදන්නේ x ධන 5 නැති කරගන්න ඍණ 5ක් දානවා සමානයි 8නුත් 5ක් අඩු වෙනවා. එතකොට මෙයාට මෙයා කැපිලා ගියාම x සමානයි 3යි. නමුත් අපි දැන් ওই විදිහ ගණක් આવොත් එහෙම මේ විදිහට හදන්නේ අපි ඔක මෙහෙම හදන්නේ. ඒ කියන්නේ x සමානයි කිලිම මේ ධන 5 එහා පැත්තට යනකොට ඍණ 5 බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස මනෝමෙන් කරලා තමයි හිතලා මෙහෙම කරන්නේ. ඊළඟට x සමානයි උත්තරේ 3යි. ඒ වගේ මේ ගාන බලන්න. මේ ගාන පොඩ්ඩක් ඊට වඩා වෙනස්. ඒ කියන්නේ මේකෙදි මෙතනත් 2x තියෙන, මේ පැත්තෙත් x එක්කෙනෙක් ඉන්නවා. අපි දන්නේ ඒවා දෙන්නෙක් ඉන්නවා. ඒකෙදි අපි කරන්නේ මේ x කියනවා මේ පැත්තට. අපිට වාසි මේ x මෙහෙට ගෙනියනවට වඩා මේ x මෙහෙට ගෙනියනවා. එතකොට 2x මේ ධන x මේ පැත්තට එනකොට ඍණ x බවට පත් වෙනවා. ඍණ x බවට පත් වෙනවා. ඊළඟට සමානයි 12 මේ පැත්තේ ඉන්නව ධන 12 මේ ධනාට එහා පැත්තට යනකොට ඍණ 8 බවට පත් වෙනවා. එතකොට මේව සජාතීයයි. 2x ගෙන් x එකක් අඩු වුණාම මෙතන x කියන්නේ 1x. අඩු වුණාම මෙතන එනවා 1x. එහෙම නැත්නම් x සමානයි 12න් 8ක් ගියාම 4යි. ඊළඟට අපි බලමු තව පොඩි අවස්ථාවක්. මේ ගාන. මේ ගානේදී ධන ලකුණෙන් පද දෙකකට වෙන් වෙනවා. ඒක නිසා ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ ධන එක මේ සමීකරණයෙන් අයින් කරනවා. එතකොට ධන එක එහා පැත්තට යනකොට නැත්තම් සමාන කිරීමෙන් එහා පැත්තට යනකොට 3 මෙයත් ලියාගත්තා, මෙයත් ලියාගත්තා. මේ ධන එක එහා පැත්තට යනකොට ඍණ එක. එතකොට x බෙදීම 2 සමානයි 3න් එකක් ගියාම 2යි. ඊළඟට මේ බෙදීම 2 නැති කරගන්න වැඩි කිරීම 2ක්. එහෙනම් මේ පැත්තටත් දෙන්නේ වැඩි කිරීම 2ක්. මෙයාට මෙයා කැපිලා යනවා x සමානයි 2වරත් 2 4යි. ඊළඟට අපි බලමු මේ ගාන. මේ ගානේදී මෙතන තියෙන ගැටලුව තියෙන්නේ මේ x අඩංගු පදයේ ඍණ. x අඩංගු පදයේ ඍණ. නමුත් අපිට මේකෙදි කරන්න වෙන්නේ මේ 3 අයින් කරගන්න එක. එහෙනම් අපිට ඕනම් පුළුවන් මුලින්ම මේ ප්‍රකාශනයේ මෙහා පැත්තට ගෙනියන්න. මෙන්න මේ පදයේ මෙහා පැත්තට ගෙනියන්න පුළුවන්. එහෙම හදන්නේ නැතුව ඕනම් අර සුපුරුදු විදියට මේ ධන 3 නැති කරගන්න ඍණ 3. ඍණ 2x බෙදීම 5 එහෙමමයි. එක මේ පැත්තටත් එන්නේ ඍණ 3. එතකොට මෙයාට මෙයා කැපිලා, හැබැයි මෙතන ඉතුරු වෙන්නේ ඍණ 2x බෙදීම 5 සමානයි 1ක් ධන 1ක් ඍණ. වැඩි ගොඩේ ලකුණ ඍණ නිසා මෙතෙන්ට එන්නේ අඩු වෙලා ඍණ 2. ඊට පස්සේ අපිට පුළුවන් හරස් ගුණිතේ දාන්නේ. කියන්නේ දැන් අපි කරේ ඉස්සෙල්ලා ගානේ බෙදීම 5 නැති කරගන්න වැඩි කිරීම 5ක් දාපු එකනේ. අපිට පුළුවනි හරස් ගුණිතෙන් එකපාර මේ පියවර නොකර ඉලිම මෙතනින් ගියා වගේ මේ පියවර කරන්නේ නැතුව මේ දෙක මෙහාට ගෙනියන්න පුළුවන්. ඒකට අපි කියන්නේ හරස් ගුණිතය කියලා. එහෙම නැත්නම් ඔයාලට පුරුදු නැත්නම් මේ විදිහට කරන්නත් පුළුවන්. ඒකට මෙයාට මෙයා කැපිලා ඉතුරු වෙන්නේ හැබැයි ඍණ 2x. ඒ ඍණ අමතක කරන්න බෑ. මෙතනත් මේ පහ මෙහාට ගිහාම ඍණ 2 වැඩි කිරීම 5 විදිහටයි එන්නේ. ඊට පස්සේ ඍණ 2x සමානයි ඍණයි ධනයි ඍණ 2^5 6යි. මේ දෙකම ඍණ 2කින් බෙදෙනවා. එතකොට ඍණයි ඍණයි ධන ඍණ 2කින් බෙදන්න හේතුව මේ නොදන්නා x ධනව තියෙන්න ඕන නිසා. එහෙනම් ඍණයි ඍණයි ධන වෙලා දෙකට දෙක කැපුණාම x සමානයි. මෙතනත් ඍණයි ඍණයි ධන වෙනවා. 10 2කින් බෙදුනම 5යි. මේ තියෙන්නේ තව චුට්ටක් සංකීර්ණ වෙච්ච ගැටලුවක්.
මේකෙදි බලන්න, මේකෙදි මෙහෙම දැක්ක ගමන් මම මේ ගැටලුව තෝරගත්තේ හතරෙන් පහක් අඩු කරන්න බෑ. දැන් ඔයාලට මම මෙතනින් පෙන්නුවොත් මෙහෙම ලියලා මෙහෙම තිබ්බොත් අපිට පුළුවන් ද 3 - 2x කියලා තිබ්බොත් මේ තුනෙන් මේ දෙක අඩු කරන්න බෑ. ඒ වගේ මෙතන තියෙන්නේ මේ විදිහ එකක්, 3 - 2x ඔහොම ප්‍රකාශනයක් වකර ප්‍රකාශනයක් තියෙනවා. එතකොට මේ ප්‍රකාශනයෙන් වැඩි වෙලා මේ පදේ සුළු වෙනකන් මේ තුනෙන් මේ දෙක අඩු කරන්න බෑ වගේ මෙතනත් තුනෙන් දෙකක් අඩු කරන්න බෑ. මොකද මේ දෙක වැඩි කිරීමකින් මේ වරහනට සම්බන්ධයි. මෙතන මේ දෙක වැඩි කිරීමකින් x සම්බන්ධයි වගේ මේ දෙක වැඩි කිරීමකින් මේ වරහනට සම්බන්ධයි. ඒ නිසා මේ තුනෙන් දෙක අඩු කරන්න බෑ. ඒ වගේම තමයි මෙතනත් 4 - 5 අඩු කරන්න බෑ. ඒ නිසා අපි කරන්නේ මේ වරහන අපි ඉවත් කරගමු. ඒ කියන්නේ මේ -5 තමයි වැඩි වෙන්නේ. එතකොට -9 - 15 - 5 ඒ කියන්නේ මේ -5 මෙයා වැඩි වෙන්නත් ඕනා, මෙයා වැඩි වෙන්නත් ඕනා. මෙතනත් අපි වැඩි කරමු 2 - 2 -9 - 2 - 2 දැන් අපිට තියෙන්නේ සජාතීය පැති එකම පැත්තට ගන්න එක. ඒ කියන්නේ මෙතන 5p තියෙනවා, මෙතන 2p තියෙනවා. අපිට පුළුවන් මේ 2p මේ පැත්තට අරගෙන යන්න. එතකොට මේ ඉලක්කම් ටික එහා පැත්තට ගෙනියන්න. එතකොට මෙතන 5p මේ 2p මෙහෙට ගෙනිච්චම -2p වලටපත් වෙනවා. සමානයි මෙතන තින්නවා -2p. මේ ඍණ ලකුණු පැටලවා ගන්න එපා. මේ ඍණ 2 තමයි මේ ලිව්වේ. ඊළඟට මෙතන තියෙන මෙතන තියෙන -4p. මේ -4p මේ පැත්තට ගෙනිච්චම -4p බවටපත් වෙනවා. මෙතන තියෙන -15. මේ -15 මේ පැත්තට ගියාම -15 බවටපත් වෙනවා. දැන් මෙතනින් අපිට සුළු කරගත්තේ කි 5p ගෙන් 2p ගියාම 3p. මෙතන අපි සුළු කරගමු. මෙතන -2, -4, -6. එතකොට -6 -15. -6 -15. වලට පුළුවන් එකපාර සුළු කරගන්න. එතකොට මෙතෙන්ට එන්නේ -9. එකක් එකක් වැඩි ගොඩේ ලකුණ +9. දැන් අපිට පුළුවන් මේ වැඩි කිරීමේ 3 නැති කරගන්න. මෙදීම 3 දාලා 3ට 3 කැපුනම p = 3 කියලා උත්තරේ දෙන්න පුළුවන්. ඊළඟට බලමු තව පොඩ්ඩක් සංකීර්ණ අවස්ථාවක්. ටිකක් සංකීර්ණ අවස්ථාවක් මේකෙදි ක්‍රම කීපයක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. කැමති නම් මේක 12 වැඩි කරලා එහෙම හදන්නත් පුළුවන්. මම නමුත් එහෙම හදන්නේ නෑ. මම බලනවා මේ තියෙන පද දෙක. ඇයි මෙතන පද දෙකක් කියන්නේ? මේ ධන ලකුණෙන් පද දෙකක් බවට පත් වෙලායි තියෙන්නේ. ඒ නිසා මේ ධන ලකුණෙන් පද දෙක අපි එක ලකුණක් එක පදයක් බවට පත් කරගමු. ඒ කියන්නේ මෙතන 3 නම් මෙතන 4 නම් අපි භාග ගණන් වලදී පොදු හරයක් ගන්නවා. ඒ කියන්නේ මෙයා වැඩි වෙන්න ඕන 4. මෙයා වැඩි වෙන්න ඕන 3. එතකොට එතක මෙයා හිටපුවා. මෙතන එනවා 12. 4 වරක් 3 12යි, 4 වරක් x 4යි x. ධන 3 වරක් 4 12මයි, 3 වරක් x 3යි x. සමානයි 7යි. ඊළඟට 12න් මේ දෙක එකතු කරාම 7 x = 7. දැන් මේක මෙහෙම කපන්නත් පුළුවන්, නැත්නම් අර කිව්වා වගේ හරස් ගුණිතය. හරස් ගුණිතය කියන්නේ මේ දෙක අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ හරේ ඉන්න දේවල් උඩට ගෙනියන්න. එතකොට මෙතනක් තියෙන එක පදයක්, මෙතනක් තියෙන එක පදයක් නිසා අපිට හරස් ගුණිතය කර හැකියි. හැබැයි මෙතනදී හරස් ගුණිතය කරන්න බෑ. මෙතන පද දෙකක් තියෙනවා. හරස් ගුණිතය කරන්න බැරි නිසා තමයි එක පදයක් බවට පත් කරගෙන හරස් ගුණිතය කරේ. ඊටසේ 7x = 7 වැඩි කිරීම 12. දැන් ඔයාලට පේනවනේ මෙතන මේ මම වැඩි කරේ නේ 4 12 84යි කියලා අවශ්‍ය වෙන්නේ. අපි නම් මෙතන පුඩි බෙදීමක් කරන්න යන්නේ. දැන් දෙපැත්තම 7ෙන් බෙදෙනවා. මෙයාට මෙයා කැපුනම x = මේ 7ට මේ 7 කැපුනම x = 12යි. ඊළඟට බලමු තව පුංචි අවස්ථාවක්. මේකේ වෙනස තියෙන්නේ දැන් මේකේ තනි පදනේ තිබුණේ. මෙතන තියෙනවා ද්විපද කියන ප්‍රකාශන විදිහට තියෙන ද්විපද විදිහට තියෙන. හැබැයි අර වගේම තමයි මෙතන තියෙන දෙකෙන් පංගු, මෙතන තියෙන්නේ 4ෙන් පංගු. ඒත් අර වගේමයි අපි මේකේ පොදු හරය ගත්තම මෙයා 4ෙන් පංගු, මෙයා 2ෙන් පංගුණා,
මේ යා දෙකින් වැඩි කරගත්තොත් අපිට පුළුවනි මෙයත් හතරෙන් පංගු කරගන්න. ඉතින් මෙතන හතරයි. හැබැයි මෙතන මේ ප්‍රකාශනයම දැන් මේ දෙකින් දෙක වැඩි කරා වගේ මෙයා දෙකින් වැඩි කරන්න තියෙන්නේ මේ ලවය ලවේ ඉන්න පද දෙකක්. එතකොට මේ දෙන්නම වැඩි වෙන්න ඕන. එතකොට දෙවාරයක් x ධන 1 සමාන ධන x ඍණ 3 බෙදීම 4 සමානයි භාගය. නම් පොදු හරය 4. මේකෙදි 2x මේ දෙකම දෙකින් වැඩි වෙන්න ඕන. මේ දෙකම දෙකින් වැඩි වෙන්න ඕන. එතකොට දෙවරක් x 2x ධන දෙවරක් 1 2 ධන x 3. මෙතන ධන නිසා ගැටලුවක් නෑ. මෙතන පොඩි වරහණක් තියෙනවා නම් හොඳයි. වරහණෙන් එතකොට ධන ලකුණින් මේ ධනයි ධනයි ධන x ධනයි ඍණයි ඍණ 3 සමානයි භාගයයි. ඊළඟට අපි මෙතනින් සුළු කරගමු. සුළු කරගද්දී මෙතන 2x උයි සජාතිය පද සුළු කරගන්න. මෙතන 2x උයි මෙතන x උයි 2x උයි x උයි 3x. මෙතන ධන 2 ඍණ 3. එකක් ධන එකක් ඍණ. එතකොට වැඩි ගොඩේ ලකුණ ඍණ 3 2ක් ගියාම 1යි. බෙදීම 4යි. සමානයි භාගයයි. දැන් ඔයාලට පේනවා මෙතන තියෙන එක පදයක්. අද දෙකක් නෑ. හේතුව මෙතන දැන් අපි එක පාදයක් බවට පත් කරගත්තා. එහෙනම් අපි කරන්නේ මෙතනදී මේ වැඩි කිරීමේ හතරක් දාලා නැත්තම් මනෝමෙන් මෙයා උඩට ගෙනියනවා. එතකොට 3x ඍණ 1 සමානයි භාගය වැඩි කිරීම 4. මෙයාට මෙයා මෙතනදී කැපලා යනවා. එතකොට 3x ඍණ 1 සමානයි මෙතනට එන 2. අපි මේ දෙක එහා පැත්තට ගෙනිච්චම 3x සමානයි 2 ධන 1 වෙනවා. මම මෙතනින් හදන්නම් ගන්න. එතකොට 3x සමානයි 3යි. මෙයා 3ෙන් බෙදුනම x සමානයි 1යි විදියට එනවා. තව මේක ඉතින් අර 12න් 12න් එක 4න් 4න් වැඩි කරලා හදන ක්‍රමයකුත් තියෙනවා. නමුත් මට හිතෙන්නේ මේ ක්‍රමය තමයි හොඳ කියලා. ඊළඟට අපි බලමු තව චුට්ටක් සංකීර්ණ අවස්ථාවක්. මම මේ කොටසේදී කතා කරන්නේ සරල සමීකරණ විසඳීම ගැන විතරයි. සරල සමීකරණ විසඳීම ගැන විතරයි. මෙතනදිත් පුතේ තියෙනවා mm පද දෙකක් නේ සමාන කිරීමෙන් පැත්තේ මේ පැත්තේ පද දෙකයි මේ පැත්තේ එක පදයයි. එහෙනම් අපි මේකෙදි කරන්නේ මෙයා එක පදයක් බවට පත් කරගන්න. එතකොට අපි බලනවා පොදු හරයක් තියෙනද මේකෙත් මේකෙත්. එහෙනම් m තමයි පොදු හරය. උඩට එනවා 5 එකතු කිරීම 2 සමානයි භාගයයි. දැන් අපිට මෙහෙම එනවා 7 බෙදීම m සමානයි භාගයයි. අපි දැන් මේකෙද හරස් ගුණිතය කරන්න යන්නේ. කියන්නේ දැන් මෙතන බෙදීම m නැති කරගන්න වැඩි කිරීම m එකක් දානවනේ. ඒක නොකර එතකොට මේ පැත්තට දෙනවා වැඩි කිරීම m. අපි කරන්නේ හරස් ගුණිතේ මේක එකපාර මේ පැත්තට අරයි යන. මේ පැත්තේ තියෙන මේ බෙදීම දෙක සමනේ බෙදීමක් තියෙනකොට ඒක හදාගන්න අපහසුතාවයක් තියෙන නිසා වැඩි කිරීම දෙක දාලා අයින් කරනවා වගේ මෙයත් හරස් ගුණිතයෙන් මේ පැත්තට අරයි යනවා. අපි මතක තියාගන්න හුඟක්ම අපි ගෙනියන්නේ මේ හරයේ තියෙන ඒවා විතරයි. ඒක මොකද අපිට ගැටලුව හදාගන්න පහසු වෙන්න. එතකොට 7 වැඩි කිරීම 2. මතක තියාගන්න මෙහෙම තියෙනකොට හරස් ගුණිත කරන්න බෑ. මෙතන පද දෙකක් තියෙනවා. සමානයි මෙතන එනවා m වැඩි කිරීම 1. m උඩට ගෙනිච්චම 1 වැඩි කරනවා m ගෙන්. මේ 2 උඩට ගෙනිච්චම 7 වැඩි කරනවා 2කින්. එතකොට මෙතන 14යි. මෙතන 1යි m කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් m. එහෙනම් අපිට උත්තරේ එනවා m සමානයි 14යි. ඊළඟට බලන්න තව පොඩ්ඩක් චූටි වෙනසක් තියෙන ගානක්. මෙතනදි වෙනස තියෙන්නේ මේකෙදි මෙයා 5යි x කියලා තියෙන්නේ. මෙතන තියෙන්නේ තනි x කෙනෙක්. අර වගේම අපි මේ පද දෙක එක පදයක් බවට පත් කරගමු. ඊළඟට තමයි හරස් ගුණිතය කරන්නේ. එහෙනම් මෙයා එක පදයක් බවට පත් කරගන්න මෙයා උඩයි යටයි දෙකම 5න් වැඩි කරන්න ඕන. එතකොට මම එකපාරින් ලියා ගන්නම් 5x උඩට එනවා 3. යටට එන්නේ 5සරක් x 5x 5සරක් 1 5යි. සමානයි 2යි. ඊළඟට 5x සමානයි 5 3 8 කියලා එනවා. සමානයි
දෙක. ඔන්න දැන් අපිට පොඩි ගැට පොඩියට පොඩක් විසඳගත්තේ කියන්නේ දැන් අපි එක පදයක් බවට පත් කරගත්ත. දැන් අපිට පුළුවනි හරස් ගුණිතේ කරන්න. දැන් මෙතන කවුරුත් නැහෙනේ. ඒ නිසා මේ කියන්නේ මේ හරේ කවුරුත් නැති නිසා අපි බලන්නේ මේ හරේ තියෙන 5x නැති කරන්න වැඩි කිරීමේ 5x දානවා. ඒක නොකර අපි හරස් ගුණිතේ කෙලින්ම උඩට ගෙනියන. ඒතර මේ පැත්තට ගෙනියන්න කෙනෙක් නැහැ. මොකද මෙතන බෙදීමක් මුකුත් නැති නිසා පැත්තට එන්නේ නැහැ. එතකොට 8 සමානයි දෙක වැඩි කිරීම 5x. 8 සමානයි 5 + 2 10x. දැන් දෙපැත්තම 10ෙන් බෙදෙනවා. 10ෙන් බෙදෙනම මෙයාට මෙයා කැපුණම x සමානයි මෙයා තව ටිකක් සරල කරගත්ත එක දෙකෙන් බෙදලා දෙකෙන් බෙදුනම 10ට 2ව 5යි 8ට 2ව 4යි 5ෙන් 4යි කියලා උත්තරේ එනවා. x සමානයි 5ෙන් 4යි. මේ තව චුට්ටක් විතර වෙනස් අවස්ථාවක්. හරි දැන් බලන්න මෙතනදී වලට ඕන නම් මෙතනින් අටින් එකක් දාගන්න. එතකොට මේකෙදි දැන් අපේ මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ වෙලා. ඉස්සෙල්ලා අපි හදපු හැම ගානෙම පද දෙකක් තිබුණා. නමුත් මෙතන මේ එක බෙදීමක් තියෙන්නේ. එතකොට මෙතන තියෙන එක පදයයි. අපිට පුළුවන් මේ කොටස් කොටස් අරන් යන්න බෑ. මේ ප්‍රකාශනයේම උඩට අරන් යන්න පුළුවන් හරස් ගුණිතේ. මෙතන කවුරු හරි හරේ හිටියා නම් ඉලක්කමක් එයාවත් මේ පැත්තට අරන් යනවා. මෙතන හරේ ඉලක්කමක් නැති නිසා මෙහෙට අරන් යන්නේ කෙනෙක් නෑ. ඒ නිසා 21 සමානයි 3 වාරයක් මෙතන දෙන්නෙක් ඉන්නවනේ. දෙන්නම මේ තුනෙන් වැඩි වෙන්න නිසා අපි වරහණක් ගන්න ඕන 4x + 1. දැන් 21 සමානයි මේ දෙන්නම මේ වරහණෙන් වැඩි වෙන්න ඕන. එතකොට 3 අරක් 4 12x + + + 3 අරක් 1 3යි. ඊළඟට අපි කරන්නේ මේ 3 එහා පැත්තට අරන් යන එක. දැන් අපිට ගාන හැදෙන්නේ මේ පැත්තේ. ඒක ගැටලුවක් නෑ. අපිට සමාන කිරීමෙන් මේ පැත්තේ ගාන හදමු. ඒ කියන්නේ 3x x පදයේ මේ පැත්තේ තියෙන නිසා මේ ධන 3 එහා පැත්තට ගියාම ඍණ 3 බවට පත් වෙනවා. එතකොට 12x = 21 3ක් ගියාම 18යි. දැන් දෙපැත්තම 12ෙන් බෙදෙනවා. මෙයාට මෙයා කැපිලා ගියාම x = මෙයා 6ෙන් බෙදෙනවා. 6ෙන් බෙදුනම 18ට 6 ගොඩවල් 3යි. මෙයාට 2යි 12ට 2යි. එතකොට එනවා 3 බෙදීම 2යි. තව ටිකක් ඕන නම් මෙයා භාගයක් නිසා මිශ්‍ර කරලා තියන්න පුළුවන්. 1යි 2න් 1 x වල උත්තරේ 1යි 2න් 1. නැත්නම් මේ උත්තරේ තිබ්බත් ප්‍රශ්නයක් නෑ. ඊළඟට බලමු තව පොඩ්ඩක් ගැටලුවක්. මේ තියෙන්නේ තව චුට්ටක් සංකීර්ණ අවස්ථාවක්. මේකෙදී මෙතනත් තනි පදයක් සමාන කිරීම මෙන්න. මෙතනත් තියෙන්නේ තනි පදයක්, මෙතනත් තියෙන්නේ තනි පදයක්. ඒකට අර පද දෙකක් තිබුණොත් නේ අපි එක පදයක් බවට පත් කරගන්න උත්සාහ කරන්නේ. මේකෙදි එහෙම ප්‍රශ්නයක් නෑ. අපි එතකොට මේ හරය අපිට මේ හරේ ඉන්න හරේ ඉලක්කම් තමයි ගැටලු වෙන්නේ. ඒ නිසා අපි මෙයා හරස් ගුණිතේ මෙහාට ගෙනියමු. ඒ කියන්නේ මෙයා හරස් ගුණිතේ මේ පැත්තට යනවා. මෙයා හරස් ගුණිතේ මේ පැත්තට යනවා. ඒතර මේ පැත්තේ ඉන්නේ 4. 4 වැඩි කිරීම දෙන්නෙක් ඉන නිසා, කෙනෙක් නෙමෙයිනේ මෙතන දෙන්නෙක් ඉන්න නිසා දෙන්නම වැඩි වෙන්න ඕන 4. සමානයි මෙතන 3ෙන් වැඩි වෙන්න ඕන මේ දෙන්නම. එතකොට 4 වරක් x 4x + ඍණ ඍණ 4 වරක් 2 8යි. සමානයි 3 වරක් x 3x + + + 3 වරක් 1 3යි. ඊළඟට අපි කරන්නේ අපිට පහසු වෙන්න කියන x පදයේ පහසු වෙන්න අපි මේ 3x ගෙනියමු මෙහෙට. එතකොට 4x ඍණ 3x = 3. මේ 3 මෙහාට ගියාම ධන මෙයාට මෙහාට ගියාම ධන 8 බවට පත් වෙනවා. එතකොට මෙයාගේ මෙයා අඩු වුණාම x = 11 කියලා උත්තරේ එනවා. ඊළඟට බලන්න මෙයා. මේකෙදි මෙතනදි ගැටලුව තියෙන්නේ මෙතන පද දෙකක් තියෙනවා. අර වගේම එක පදයක් බවට පත් කරගන්න අපිට පුළුවනි. මේක හැබැයි දෙන්න ළඟම ඉන්නේ එකම හරය. ඒ නිසා මෙයාගේ පොදු හරය වෙන්නේ 1 + ඒ + 1. උඩට එනවා 1 + 3. සමානයි 2 බෙදීම 3යි. දැන් මෙතන එන උඩට 4, යටට එනවා ඒ + 1. සමානයි 2 බෙදීම 3යි. දැන් අපිට පුළුවන් හරස් ගුණිතෙන් මේ දෙන්නම
අනිවාර්යෙන් මෙතන ප්‍රකාශනයක් මේ දෙන්නම උඩට ගෙනියන්න, මේ තුන මේ පැත්තට ගෙනියන්න හරස් වුණේ. මෙයා මෙහාට, මෙයා මෙහාට ලිවීමත් අවශ්‍ය නැහැ. ඉරි ගහන්න එතකොට හතර වරක් මෙතන නම් වරහන ඕනේ නැහැ. තනිපදයක් හින්ද මෙතන එනවා දෙවාරයක් ඒ දන එක. එතකොට මෙතන 12යි, මෙතන 2යි, ඒ දන 2යි. ඊට පස්සේ අපිට මේක විසඳ ගන්න තියෙන්නේ. මේ පැත්ත මම හදන්නම්. මෙතන 12 සමානයි 2යි ඒ දන 2යි. මේ දෙක මෙහාට ගියාම එන 2 2යි ඒ 10 සමානයි 2යි ඒ දෙපැත්තම දෙකෙන් බෙදුනම ඒ සමානයි 5යි. ඊළඟට මේ ගණන් තව දෙකක් තියෙනවා. පොඩ්ඩක් මේක බලමු. ඊළඟ අවස්ථාව මේකේ වෙනස තියෙන්නේ මේකේ අරට වඩා චුට්ටක් වෙනස් කරලා තියෙනවා. මොකද මෙතන පීඩන එක තියෙනවා දෙවාරයක්. මෙතන පීඩන එක තිබ්බට මේ දෙක නැහැ. ඒ නිසා මෙයා උඩයි යටයි දෙකම අපි කරන්නේ දෙකින් වෙරි කරගන්න එක පදයක් බවට පත් කරගන්න. එතකොට මෙතනත් එනවා දෙක වරක් පීඩන එක බෙදීම උඩට 15. රින මෙතන 3 වරක් 2 6යි දෙවාරයක් පීඩන 1 සමානයි 2. එහෙනම් පොදු හරය වෙන්නේ දෙවාරයක් පීඩන 1. උඩට එනවා මේ 15න් 6ක් අඩු කරාම 9යි සමානයි 2. දැන් අපි හරස් ගුණිතය මෙයාව මේ පැත්තට අරයියමු. මෙතන කවුරුත් නැහැ. ඉත 9 සමානයි දෙවාරයක්. මෙතන ඉන්න 2 වරක් පීඩන 1. මේ දෙක ඇවිල්ලා මෙතන තිබ්බ දෙක. ඉත 2 වරක් පීඩන 1. එතකොට 2 වරක් 2 4යි පීඩන 1. එතකොට 4යි පී දන 4 සමානයි 9. ඊපස්සේ මේ 4 මෙහාට ගිනිච්චම 4යි පී සමානයි 9න් 4ක් ගියාම 5යි සමානයි 4යි පී. දෙපැත්තම 4ෙන් බෙදපුවාම පී වලට උත්තරේ එනවා 5 බෙදීම 4යි කියලා. ඊළඟට බලමු තව අන්තිම ගාන විදිහට. මෙතන මේකෙදි චූටි ගැටලුවක් තියෙනවා. දැන් ඔයාලට මේක හදා ගන්න ඕනේ. ඉතින් දැන් මේ මෙතන තියෙනවා පද දෙකක් හිටියට මේ ඒරින එකක් තියෙන, මෙතනත් ඒරින එක තියෙන. නමුත් මෙයා තියෙන මේ පැත්තේ. ඉතින් අපි චුට්ටක් හිතලා බලලා එක්කෝ මේ මෙයාම මෙහෙට ගෙනියනවා. ඒක එතකොට අපිට හිතෙන මෙයාත් ධන, මෙතනත් ධන එන්නේ. ඍණ ධන ගැටලුවක් එන්නේ නැහැ. මං මෙයාව මෙහෙම්ම තියාගෙන, මෙයාවත් මෙහෙම්ම ලියාගෙන මෙන්න මේ ප්‍රකාශනයේ මේ පැත්තට ගෙනියනවා. ඔන්න ඔය විදිහට එනවා. දැන් ඔයාලට මෙතනින් පුළුවනි පොදු හරයක් ගන්න. මෙහෙම දිනකොට පොදු හර ගන්න බෑ. ඉතින් ටිකක් කල්පනා කරලා ගෙනියන්න. ඊට පස්සේ අපි හරස් ගුණිතය කරාම 3 වැඩි කරන්න ඕන ඒරින එකෙන්. මේ 3 වැඩි කරන්න ඕන 4ෙන්. එතකොට මෙතන එනවා 3යි ඒ ඍණ 3 සමානයි 3 වරක් 4 12යි. මේ 3 මෙහාට ගිහාම 3යි ඒ සමානයි 12 ධන 3 වෙනවා. 3යි ඒ සමානයි 15යි. මේක 3ෙන් බෙදුනම ඒ සමානයි 5යි කියලා උත්තරේ එනවා. එහෙනම් පුතේ මම මේ කොටස මෙතනින් ඉවර කරලා අපි ඊළඟ කොටස තව වීඩියෝ එකකින් පෙන්නමු. මම එහෙනම් මෙතනින් නවතිනවා. සුබ දවසක්.